ආයුබෝවන්. ඉතින් මම මේ වෙනකන් රැඳී සිටින්නේ මේ කොළඹ නගරේ. කොළඹ නගරේ ගත්තම අපේ රටේ ආර්ථික නගරේ. ඉතින් මේ ආර්ථික නගරේ අද ඉතා සිවුම් මහා ඉතා කපටි කමින් මුස්ලිම් කරනේ වෙලා අමාරයි. මොකද මේ මම රැඳී සිටින මේ මාලිගාවත ප්‍රදේශයේ එවාගෙම කොටහේන කොම්පඤ්ඤ වීදිය බොරැල්ල මරදාන ඔල්ලු විදිය කොයි කොයි තැන ගත්තත් අද මුස්ලිම් කරනේ වෙලා ඉවරයි. දැන් වැඩිම මුස්ලිම් ජනගහනයක් අද සිටින්නේ කොළඹ. ඒ වගේම මුස්ලිම් අන්තවාදී වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ කොළඹ. මුස්ලිම් අන්තවාදී සංවිධාන වැඩි ප්‍රමාණයක් තියෙනෙත් කොළඹ. ඒකිනුත් වැඩි ප්‍රමාණයක් තියෙන මේ මාලිගාවත් අවට සිලෝන් තවුදිත් ජමාත් සංවිධානයේ ඒ වගේම තවුදිත් ජමාත් සංවිධානය තව සංවිධාන රාසියක් අන්තවාදී මුස්ලිම් අන්තවාදී සංවිධාන රාසියක් මේ කොළඹ නගරේ ක්‍රියාත්මක වෙනවා. එලාගෙම තමයි මේ කොළඹ නගරේ වෙනත් ජාතීන් මුස්ලිම් ආගමට හැරීම අතින් ඉතාමත් තියෙන ස්ථානක ඉන්නේ. ඔවුන් ඉතා කපටි කමින් ඉතාමත් කපටි කමින් ඔවුන්ගේ ආගමට හරවලා මේ නගරය තනිකර මුස්ලිම් නගරයක් කිරීම 80%ම දැන් ඉතා කනගාටුවෙන් හරි කියන්න ඕනේ වෙලා ඉවරයි. මොකද මේ කොළඹ නගරේ වැඩිම ජනගහනය ඇවිල්ලා දෙමළ ජනතාව වැඩි. දෙවනියට තමයි මුස්ලිම් ජනතාව. ඒකත් සමසමව යන්නේ. ඉතින් සිංහල බෞද්ධ ජනතාව ඉතා සියුම් ප්‍රමාණයක් තමයි කොළඹ නගරේ සිටින්නේ. මම මේ විශේෂයෙන් කොළඹ නගරය ගැන ඔබව දැනුවත් කිරීමක් කරන්න ගත්තේ. අද කොළඹ නගරේ මේ වෙනකොට නීති විරෝධී රටේ ව්‍යවස්ථාවට පටහැනිව අධ්‍යාපන ක්‍රමවේදයක් අධ්‍යාපන පාසල් රාසියක්ම මේ කොළඹ නගරේ තියෙනවා. ඉතින් තවුදි දෙමාතා සාරන් ලැබෙනි කුක්කලෙන් බිහි වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයේ නීත්‍යානුකූල නොවන අධ්‍යාපන ක්‍රමවේදයේ අනුව පාසල් බිහි වීම නිසා කොළඹ නගරේ ඉතාම ශීඝ්‍රයෙන් තමයි මේ පාසල් ඉතාම ව්‍යාප්ත වෙලා යන්නේ. ඉතින් නීති විරෝධී මුස්ලිම් අන්තවාදී පාසල් අරාබි පාසල් හා මද්‍රසා පාසල් ගැන මම ඔබට දැනුවත් කිරීමක් කරන්න. නීති විරෝධී හා නීති අනුකූල වුණත් මේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔයලා බලන්න කියලා සිරිම රටේ ගරු ජනාධිපතිතුමාගෙනුත් ඒ වගේම රටේ අධ්‍යාපන බලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනි. ඒ නිසා නම් මම ඔබට පිළිගැව කරන්නම්. ජුම්ම පාසල් තියෙනවා 48ක්. ඒ වගේම මස්කිට් පාසල් තියෙනවා 39ක්. ඒ වගේම තක්තියා පාසල් තියෙනවා 19ක්. ඒ වගේම සාචියා පාසල් තියෙනවා 6ක්. ඒ වගේම දර්ග පාසල් 6යි. ඒ වගේම අරාබි මද්රසා පාසල් මුස්ලිම් අන්තවාදී බිහි කරපු පාසල් තියෙනවා 86ක්. ඒ වගේ තමයි මේ ඉතා සියුම්ව හා ඉතා සූක්ෂම තමන්ගේ ආගමට හරව ගන්න වෙනත් ජාතීන් තමන්ගේ ආගමට හරව ගන්න අතින් කොළඹ නගරය ඉතාමත් වැඩි ප්‍රමාණයකින් ඉතාමත් දවසින් දවස උන්ගේ ආගමට හරවගෙන මේ රට මුස්ලිම් රටක් කිරීමේ ප්‍රයත්නය ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒ තමයි ඔවුන්ගේ ආගමට කොළඹ නගරේ මේ වෙනකොට ඔවුන්ගේ ආගමට නතු කරගෙන තියෙනවා. ඔවුන්ගේ ආගමට බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ආගමට මොන ආකාරයෙන් හෝ ඔවුන් කපටි කමින් සූක්ෂමව හරවගෙන තියෙනවා 30,831 මේ වෙනකොට. ඉතින් හොඳයි නේද? මේක තමයි අද අපේ බෞද්ධ රටේ බෞද්ධ සිංහල බෞද්ධයන්ගේ රටේ දවසින් දවස මේ නගරවල් වල ඇති වී තිබෙන ඉතා සිවුම්ම මුස්ලිම් අන්තවාදී කරන්නේ. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ සිවුම රටේ ජනතාවෙන් හා සිංහල බෞද්ධයන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ නගරය ආරක්ෂා කරගන්න, ඔබේ කම ආරක්ෂා කරගන්න, ඔබගේ භූමිය ආරක්ෂා කරගන්න. ඔබ වැඩි ආයතක නැහැ මේ රට මුස්ලිම් රටක් කිරීමේ ප්‍රයත්නය මුස්ලිම් වරුන්ගේ. ඔය මොකද එතනින්ද තවත් මුස්ලිම් පිරිසක් මේ රට ගේන්නන්න හදනවා. ඒ ගැන අපි වගේම කතා කරමු. තවත් දවසක තවත් නගරයක මේ නීති විරෝධී පාසල් ගැන දැනුවත් කිරීමකට කරන්න වහමුවට මම එන්න. එසේ නම් අපි වැඩිදුර විස්තර තවත් දවසක මේ මුස්ලිම් අන්තවාදී ගැන කතා කරමු. දැන් සියලුම ජනතාවගේ අවසරයි.